මේ දකින්නේ පැලනොප්සිස් වර්ගයේ ඕකිඩ් පඳුරක් පැලයක් මේකේ ගත්තොත් ඇත්තටම පත්‍ර දැක ගන්න ලැබෙනවා පත්‍ර ඒකාන්තර විදිහට තමයි කඳට සම්බන්ධ වෙලා තියෙන එකක් කර එකක් ඒකාන්තර විදිහට සම්බන්ධ වෙලා තියෙනවා ඒකර කඳෙන් හට ගන්නවා දීතික මුල් අපි ඉස්සර වීඩියෝ වල කතා කළා කඳෙන් දීතික මුල් හට ගන්නවා ප්‍රාථමික මුල් දැක් ගන්න පුළුවන් මේ තියෙනවා පැරණි මුල් දැක ගන්න පුළුවන් ඕගලන්ට මේවට අපි කියනවා පැරණි මුල් කියලා වේලුණු මුල් එතකොට අලුතෙන් එන මුල් රිදී පාට සුදු පාටෙන් යුක්තයි ඒක අග්‍රස් කොටස අපි දැක ගන්න පුළුවන් ත්වච්චය කියලා කොටසක් මේ අගින් පේන්නේ ත්වච්චය කියන කොටස තමයි මෙතන තියෙන්නේ වගේ පුෂ්පාංකුර හටගෙන තියෙනවා නෝ එවගේ මේ ශාකයේ දැක ගන්න පුළුවන් දැල් සාමාන්‍ය කොළ පාටයි මේවා ටිකක් තද කොළ පාටින් යුක්තයි එවගේම මේ පත්‍ර ගත්තොත් ටිකක් කඩ ඇහැළුණු ස්වරූපයෙන් යුක්ත වෙනවා ඒ හේතුවක් තමයි මේ ආලෝකයේ මදිවීම ආලෝක ප්‍රමාණයේ මදවීම නිසා මේ තත්ත්වය ඇතිලා දෙනවා මේ පත්‍ර සාමාන්‍ය හොඳ ඍජු බවකින් යුක්තයි මොකද ඒවට හොඳ ආලෝකයක් ලැබිලා තියෙනවා මේවේ ආලෝක ප්‍රමාණය තරමක් දුරට අඩු වෙලා තියෙනවා ඒකින් තමයි මේ විදිහට පත්‍ර ටිකක් කඩ ඇහැළුණු ස්වරූපයකින් ගන්න මේකත් ඇත්තටම පැලනොප්සිස් වර්ගයේ එකක් මේ පැලේ එක පැත්තකට වෙන්න තමයි යොමු වෙලා තින්නේ ඒ ආලෝකය හොයාගෙන යන ගහ වර්ධනය වෙලා තිනවා පැත්තකට දැන් ඒකේ පත්‍ර ගත්තොත් කඩ හැලුණු ස්වරූපයක් නැහැ හොඳ ශක්තිමත් පත්‍ර දැක ගන්න පුළුවන් නමුත් මේකේ කොළ පාට ගතිය වැඩි ඒක ප්‍රධානී තත්ත්වන ගහේ ආවේනික වර්ණය මොකද මේක ටිකක් රතු පැහැයෙන් යුක්ත මල් තමයි පිපෙන දම් පාට හුරු මල් පිපෙන වර්ගයක් එන ටිකක් තද පැහැයෙන් යුක්ත වෙනවා පත්‍ර මේකෙත් අපිට මේ පැරණි මුල් දැක ගන්න පුළුවන් මේක ඒක බීජ පත්‍රී ශාකයකට හොඳම උදාහරණයක් වෙන්නේ පත්‍රවල තියෙන ඒකාන්තර පත්‍ර වින්නාස අපිට දැක ගන්න පුළුවන් මේ වේරණ පත්‍රය ඔයගොල්ලන්ට පේනවා මේ ඉරි ඉරි ඒකාන්තරව විහිදුණු වින්නාසයක් අපිට දැක ගැනීම හැකියාවක් තියෙනවා මෙම පත්‍රවල ඕකිඩ් මල ගැන කතා කළොත් ඕකිඩ් මලේ අපිට දැක ගන්න පුළුවන් පෙති තුන ගාන යුක්ත මලක් තමයි. ඒ කියන්නේ ත්‍රිආංශික පුෂ්පයක් තමයි දැක ගන්න පුළුවන්. ඒකනොත් මණිපත්‍ර සහ දළපත්‍ර වලින් සමන්විත වෙනවා. මණිපත්‍ර ගත්තම මණිපත්‍ර මලේ පිටදිම්ම තමයි පිහිටන්නේ. මේ තියෙන්නේ මණිපත්‍ර තුනක් දැක ගන්න ලැබෙනවා. ඒ වගේම අපිට දළපත්‍ර දැක ගන්න ලැබෙනවා තුනක්. දළපත්‍ර තුනක් දැක ගන්නවා. ඒකෙන් එක දළපත්‍රයක් විකරණේලා මෙන්න මේ අදරය කියන කොටස සකස් කරනවා. පුරා මේකේ මණිපත්‍ර සහ දළපත්‍ර කියන දෙකම වර්ණවත් බවින් යුක්ත වෙනවා. ඒක තමයි ඕකිඩ් වල තියෙන ප්‍රධාන ලක්ෂණයක් වෙන්නේ. ඒ වගේම මේ හදන අදරෙන් ආකර්ෂණය ගෙන එනවා. කොට වර්ගවලට ආවේනිකව විවිධ හැඩයන්ගෙන් යුත් අදරයන් දැක ගන්න හැකියාව තියෙනවා මේක සමහරක් වෙලාවට ඇඳුමක් වගේ වෙන්න පුළුවන් විවිධ හැඩයෙන් දැක ගැනීම හැකියාව තියෙනවා මේ විකිරිනු දරපත්‍රය ඒ වගේම අපිට මෙතන දැක ගන්න පුළුවන් මලේ තියෙන පරාගදානි කොටස් මෙන්න මේ ස්ථානයේ පරාගදානි කොටස් දැක ගැනීම හැකියාවක් තියෙනවා අපිට ඊට යටින් අපිට දැක ගන්න පුළුවන් කලංකේ කොටස ඊට පහලින් දැක ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේ ස්ථානයේ. ඊට යටින් තමයි තියෙන්නේ කලංකේ කියන කොටස. ඒකර මේ කොටස් වලින් සම්බන්ධිත පුෂ්පයක් තමයි අපිට ඕකිඩ් වල දැක ගන්න ලැබෙන්නේ. ඕකිඩ් ශාකයේ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒ වීඩියෝවත් නරඹන්න. නැවත වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.